ඔය පොතුවිල් පැත්තව මුස්ලිම් කට්ටිය ගන්නවා ආදායම මේ සිංහල කට්ටියට ගන්න බෑයිටි. ඒ පැත්තේ ගන්න හොඳ ආදායමක් ඒවා හදාගෙන කියාගෙන. ඒ ආදායම මෙහෙට නෑ. මේක වෙල්ලක්සේ, මේක වෙල්ලක්සේ ඇති පිටේ දැන් එක වෙලක් වන්නේ නෑනේ හරියට. ලක්සේ තමයි. මේ සාක්ෂි කරන්න දෙයක් නෑ. ගිහිල්ලා බලන්න මේ පොතුවිල් පැත්තට ගිහිල්ලා බලන්නකො කොච්චර මේ මුස්ලිම් කට්ටිය දැන් අපේ සිංහල මිනිස්සු අල්ලගෙන හිටපු ඉඩම් ඒවා සම්පූර්ණ මතහැරලා හා පිටෙනි කියලා ඒවා අතහැරලා දාලා. දැන් මේ මිනිස්සු අර ලොකු බන්ට් වගේ නියරවල් දාලා යසට ගොයන් කපන්නේ. ඒක ලියද්දෙන් බකට් දෙක තුනක් මේ මැෂින් එකෙන් ගොයන් කපනකොට බානවා. ඒක ලියද්දේ. ඒක සාමාන්‍ය හොඳ මට්ටමට හදාගත්තා නෑ. ඉතින් මේක සාමාන්‍යයෙන් ගත්තොත් ඉතින් අපිට බුසලට 60ක් 70ක් විතර පැහෙන මට්ටමට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම ලැබුණා නම් ඉතින් ඒ වගේ දෙගුණයක් ගන්න පුළුවන්. ඉතින් ළඟ එනවා ජනාධිපතිවරණයක්. ඒකෙදී ඉතින් මේවා ප්‍රතිපත්ති ප්‍රකාශන වලට වැටිලා මේ වගේ දේවල් වලට ඉතින් සාමාන්‍යයෙන් මේවා ওই ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් වෙලා ගොවියන්ට උදව් කරනවා නම් ගොඩක් දුරට අපි දිනු වෙනවා ඇති. සනක් කියන්නේ මේ ඇතාර රටින් අරන් මෙන් හල් ගෙන්න ඕනේ නැහැ. මේවා හරියට මස්සන්න ගත්තොත් මේ ලංකාවේ හල් ලං පිට රට පටවන්නේ නැහැ කි. මේවා හරියට හදලා කියලා ගත්තොත් එහෙම. ලංකාවේ හල් පිට රටකට පටවන්නේ නැහැ කි. මාත්‍යෝ ඉතින් මේ තමයි අපේ ගොවිබි. මේවා ඇවිල්ලා සමතලා පොලවකුත් නෙවෙයි ඉතින්. අපි මහන්සි වෙලා අපි මාස ගාණක් මේ අතෙන් මේවා අත්සද්දාගෙන එක පැත්තක් පහද්දිම එක පැත්තක් උසයි වතුර ටිකක් රැඳෙන්නේ අහස් දියෙන් වතුර වැටුණත් මේක රැඳෙන්නේ රඳා පවත්වා ගන්න බෑ අපිට. බැලූ බැල්මටම ඔබතුමාලටත් තේනවා ඇති. ඉතින් අපට හොඳයි මේවා රජයෙන් හරි මැෂින් එකක් දාලා පොළව ලෙවල් කරලා ටිකක් මේ දැන් අපි පොඩි පොඩි නියරවල් ටිකක් දාලා තමයි මේ තැනින් තැන කොටු කරගෙන ඉන්නේ. මේවා ඉතින් කෑලි දෙකට තුනට ලොකු මැෂින් එකක් දාලා වතුර පාර රඳා ගන්න පුළුවන් විදිහට අපට හදලා දුන්නා නම් අපේ මහන්සියෙන් අපි මේවා වගා කරගෙන ඉතින් රජයට බරක් නොවෙන්න අපි ඉතින් හොඳ සාධාරණ විදිහට අපට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අපි හැමදාම දුක් විඳින්නේ. අපි මහන්සි විලා නියරක් දැම්මත් වැඩක් නැහැ. මේ ඔබතුමාලට පේනවා මේවා කඩාගෙන යනවා. අර එහෙන් වතුර ටිකක් ආපු ගමන් කඩාගෙන යනවා. ඉතින් අපි මේවා මාස ගණන් මහන්සි වී තමයි මේ වගේ ඉතින් අතෙන් මේ උදැල්ලෙන් පස් පුරවලා මේ හදාගෙන ටිකක් හරි ආස්තියෙන් පස්ස ගන්න තමයි මේ වගේ උත්සාහය වල යෙදිලා ඉන්නේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් ලෙවල් කරලා පොළව අපිට ඉතින් මේක කුඹුරක් වශයෙන් හදා ගන්න අපිට ඒ සහයෝගය ලැබෙනවා නම් ඉතින් හොඳයි. අපි දැන් ඉතින් කොච්චර දුක් විඳත් වැඩක් නෑ. වතුර ටිකක් රඳා ගන්න ක්‍රමයක් නෑ අපිට. මේවා දැන් ඉතින් මේ බැලූ බැලමුටම එක පැත්තක් අඩි 7ක් 8ක් උසයි, අනිත් පැත්ත අඩි 4ක් 5ක් වලයි. මේෙන් වතුර ටිකක්ම අරහේ කඩාගෙන යනවා. ඉතින් ඕ නිසා තමයි අපේ ගොවි තැනක්වත් අපිට සරුවට නැත්තේ. මේවා හරියට හදලා දුන්න නම් ඉතින් අපටත් සරුවි මේ ඉඩම්. ඉතින් මේවා අපි අවුරුද්ද ජීවත් වෙන්න ගන්නේ බොහොම අමාරුවෙන් තමයි දුක් විඳලා ඉන්නේ. ඔබතුමා මේ දැන් එතකොට මේකේ මේ මේ කුඹුරෙන් ඔබතුමා මේ කොච්චර අස්වැන්නක් ගන්නවද? මේ කුඹුරයි ඉතින් මේ තත්ත්වේ දැන්ට ඉතින් දැන් මේ පෑවිල්ල එන්නේ නැතුව ඉතින් කොහොම හරි තිබුණොත් මේක ඉතින් මම කොහොමත් බුසල් 70ක් 80ක් මම ගන්නවා. ඉතින් මේක පොඩි කෑල්ල වුණත් මේක ඉතින් මම කෑලි 40ක් 45ක් ගන්නවා බෑග් වලින් ගත්තාම. ඒ මේ තත්ත්වෙන් තිබිලත් ඉතින් මේක සාමාන්‍ය හොඳ මට්ටමට හදාගත්තා නම් ඉතින් මේක සාමාන්‍යයෙන් ගත්තොත් ඉතින් අපිට බුසලට 60ක් 70ක් විතර පැහෙන මට්ටමට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම ලැබුණා නම් ඉතින් ඒ වගේ දෙගුණයක් ගන්න පුළුවන්. දෙගුණයක් ගන්න පුළුවන්. ඒක ඔබතුමා විශ්වාසින්ද කියන්නේ? දෙගුණයක් ගන්න පුළුවන් අද්දකින් තියනවද? අද්දකින් තියනවා. ඉතින් මේ වහරි ක්‍රමයට හදාගත්තා නම් අනිවාර්යයෙන්ම අපි බෙහෙත් පොර ටික ගහලා නිසි වෙලාවට මේක කරපුවා. මේ දැන් ගන්නා වගේ දෙගුණයක් ආදායම අපිට ගන්න පුළුවන්. ඔබතුමා මේ මේ බලයින ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද මේ 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 කුඹර මේ නියරවල් දෙකක් තුනක් දාලා ඔබතුමා කියන විදිහට සමතලා කරලා මේ මේ කුඹර මේ අලුත් විදිහට හදන විදිහ පොඩ්ඩක් අපිට පැහැදිලි කර. ඉතින් මහත්තයෝ එහෙම හදනවා නම් මේක කරන්න තියෙන්නේ මෙතන සම්පූර්ණ පහද්දිමනේ මේ පැත්ත. මේක තනි නියරයකට දාන්න ඕන මේ අතට දික් අතට සම්පූර්ණ. ඒ දාලා ඊට පස්සේ මේ පැත්තෙන් හරස් නියර කෑලි දෙකක් විතර වැටුනොත් අරක තනි ලියද්දට එක මට්ටමට මේ දැන් ඔබතුමාලාට පේනවා ඇති මේ වතුර පිරෙන හරිය එකම ලියද්දට ගහත හැකි. ඊට පස්සේ ඊටික නියෙදි කෑලි තුනකට මේක
බන්ට් දාලා හැදුවොත් ලීදි කෑලි තුනකට හදලා මේ මුළු කුඹුරේම මේ ගන්නා වගේ දෙගුණයක් අස්සන්න ගන්න පුළුවන්. මම ඉතින් අතෙන් පුරවලා මම පොඩි බන්ට් එකක් ගහලා තියෙනවා. ඒක ඔය අහස්තියෙන් වතුර తీරෙනවා. මම පෑයිල්ලක් ආවොත් අර ඒකත් මම මෙතනින් අතෙන් ඇල කපලා ඒකත් මම මගේ උත්සාහයෙන් බටයක් හරි දාලා වතුර ටිකක් අරගෙන මැරෙන්න නොදී මේකේ ආදායමක අපි අවුරුද්ද අපේ පවුල ජීවත් වෙන්න මේකේ දැනට මම හිතේ මේ විදිහට ගන්නවා. මට මේක හදලා දුන්නොත් අර කිව්ව ක්‍රමයට පොළව මට්ටම් කරලා ලොකු නියර කෑලි තුනක් විතර දාලා මේක ලියදි තුනකට විතර හදලා දුන්නොත් ඒ වගේ දෙගුණයක් ආදායම ගන්න පුළුවන්. මොකද අපි මහන්සි වෙන විදිහට අපි දන්නවා මේකේ ප්‍රතිඵල ලබා ගන්න. දැන් ඉතින් මොකුත් නැහැ, අතන්ට වතුර ටික වැටිච්ච ගම මේ කඩාගෙන යනවා. අපි මේවා කොච්චර පිරෙව්වත් වැඩක් නැහැ. මොකද අපේ ස්වමෙන් ඉති අපි මේ වගේ දේවල් කරලා අපට අමාරුයි. ඉතින් ඔබතුමාට දැනීමක් තියෙනවද මේ මේක අලුත් විදිහට ඔබතුමා කියන විදිහට සකස් කරන්න කොපමණ වේදමක් යනවද? සාමාන්‍යයෙන් මහත්වයේ ඉතින් මගේ දැනීමේ හැටියට නම් මේක ඔය කියන ක්‍රමයට හදනවා නම් ඉතින් සාමාන්‍යයෙන් එච්චර ලොකු මුදලක් කියන්නේ දවසක් ගත්තොත් සාමාන්‍ය අපි මේ ඔය අර ලෝඩර් හරි මොනා හරි JCB එකක් හරි දාලා කරොත් රුපියල් 50,000ක 60,000ක විතර වියදමකින් මේක මට සකස් කරන්න පුළුවන්. ඔව් ඒක දැන් දැනට ඔබතුමා එහෙම නොකරන්නේ හේතුව? නොකරන්න මූලික හේතුව තමයි අපිට ලොකු ධනයක් සාමාන්‍යයෙන් 50,000ක් වුණත් මේකට වැය කරගන්න ක්‍රමයක් නෑ මහත්තයෝ. මොකද අපිට ආදායම් මාර්ග හුඟක් අඩුයි. අපිට ඉතින් පොළොවේ මේ මහ පොළොවේ ඔය ඉතින් කන්නට මා අවුරුද්දේ මාස 6න් අපිට සමහර විට වැහි අහුවෙන්නේ මාස 4ක් 5ක් විතර. ඒ වැහි කාලෙට යම්කිසි දෙයක් හිටවලා ඉතින් කීයක් හරි ආදායමක් ගත්තොත් තමයි මුළු අවුරුද්දම අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකට රුපියල් 50,000ක් 60,000ක් යටි කරගන්න ටිකක් අමාරු තත්ත්වෙයි තියෙන්නේ. නැත්තම් ඉතින් හදාගන්නවා මේක අපි. අපටත් ආදායම් මාර්ග තියෙනවා නම් අපි ඉතින් මේවා හදාගන්නවා. එහෙම නැති නිසා ඉතින් අපි අතෙන් අපේ මහන්සියෙන් පුළුවන් තරම් උදැල්ලෙන් දාලා එහෙම මෙහෙම පොඩ පොඩ පොඩි පොඩි කොටු හදාගෙන ඉතින් මේ විදිහට කරගන්නේ අර ටිකක් හරි මේකේ ආදායම් ගන්න. දැන් මේමයි මේ දැන් මේ නියරේ මෙතන ඉඳන් සම්පූර්ණයෙන්ම අතන්ට මේ යටිපැත්තෙන් කපලා ගොඩ දාලා එවිත්ලා නියරේ උස්සවට පස්සේ ඉතුරු එක සම්පූර්ණයෙන්ම ඩෝසරෙන් ලෙවල් කරලා දානවා. ඊට පස්සේ එන වතුර ටික සම්පූර්ණයෙන්ම මේකේ රැඳේ ඇතුලේ රැඳෙනවා. කිසිම පිට වතුර බින්දුවක්වත් පිටට යන්නේ නැහැ. ඒ නිසා නියර කැලි 4-5කින් සාමාන්‍යයෙන් වී කවර් 2-3ක් නියර කැලි 4-5කින් හදා ගන්න පුළුවන්. ඒවට ඉතින් සහන ලැබෙන්න ඕන. සහන ලැබුණ නැත්නම් ඉතින් අයින්සක මිනිහා කොහමද ඔව කරන්න ඩෝසර් කුලි දෙදී ඩෝසර් කුලි දෙදී. මේ ඔය ඉතින් කරනවා නම් රජයට කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඩෝසරයක් දුන්නා. ඔච්චර මේ රජයට ඩෝසරයක් දෙන්න බැරි කම නැහැ. තෙල් ටික ගහගෙන මේ වැඩ කරන්න. වැඩ කළා ඒ ගොවියගේ ටික හදාගත්තට පස්සේ මේ ගොවියා ඒ ටික හදා ගන්නවා. එයාට ඕන විදිහට ඩෝසරේ ගෙනල්ලා. කොහොමාරි රුපියල් මේ 10-12,000ක තෙල් ටික ගහනකොට මිනිහාගේ වැඩේ කරගන්න පුළුවන්. දැන් පැය ගානට ඩෝසර් කුල්ලිට සල්ලි ගෙවන්නේ මිනිස්සු 30-40,000 ඒවා 50,000 ඒවා ඉතින් කොහෙන්ද ඉතින් මිනිස්සුන්ට. එහෙම කරන්න අමාරුයි මිනිස්සුන්ට. දැන් මගේ තියෙනවා ඇත්තටම කෑලි හදනවා නම් ඉතින් හදාගන්න විදියක් නැතුව ඉන්නේ. ඉතින් මහත්තයෝ සාමාන්‍යයෙන් ගත්තොත් අපට ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේවා දැන් අපේ බිම ගොඩක් ඇහැරිලා තියෙනවා. මොකද මේ නියරවල නිසා පොඩි පොඩි කෑලි මේක අර ක්‍රමේ මේක උඩ නියරවල් කීයක් තියෙනවද? මේකේ දැන් ගත්තොත් නියර කෑලි තියෙනවා 20ක් 25ක් විතර. 25. මේකෙන් නියර අඩු කරොත් සාමාන්‍යයෙන් ලියදි කීයක් විතර හදා ගන්න පුළුවන් මේ නියර කෑලි 20ේ? මේ දැනට තියෙන නියර කෑලි 20-25 කඩලා අපි මේක 3-4කට හැදුවොත් ලියදි 4කට විතර හදන්න පුළුවන්. ඒකට නියරවල් කෑලි අපට එයි නියරවල් කෑලි 4ක්. මොකද සයිඩ් එකේ එකයි මැදට දෙකයි. අර උඩ පැත්තෙන් අර නියරේ දානකොට නියර කෑලි 4න් මේ මුළු කුඹුරම කවර් කරන්න පුළුවන්. දැන් මේ අක්කරේ තියෙන ප්‍රමාණය දැන් තියෙන නියර කෑලි 25කටත් වැඩි. එතකොට මෙතන සෑහෙන ප්‍රමාණයක් පොළව ඇහැරිලා තියෙනවා. මේක නියර වලින් වෙනම මේ ලියදි ටිකක් අපිට හදා ගන්න පුළුවන්. වෙනම මේ ප්‍රමාණය නියරවල් ටික අර කිව්ව ක්‍රමයට නියරවල් 4කට විතර වැටුනොත් තව ලියදි ප්‍රමාණයක් අපිට වැඩි වෙනවා. ආදායමත් වැඩි වෙනවා. ඉතින් ළඟ එනවා ජනාධිපතිවරණයක්. ඒකෙදී ඉතින් මේවා ප්‍රතිපත්ති ප්‍රකාශන වලට වැටිලා
මේ වගේ දේවල් වලට ඉතින් සාමාන්‍යයෙන් මේවා ওই ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් වෙලා ගොවියන්ට උදව් කරනවා නම් ගොඩක් දුරට අපිට දිනු වෙනවා ඒක නෑ. අර ගත්තාම නියර වලට කුඹුරේ තුනෙන් එකක් නියර වලට යට වෙනවා. අනිත් පාර කුඹුර වගා කරන්න ගියාම ශ්‍රමය සහ මුදල් වැඩිපුර ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. මොකද අර අනවශ්‍ය විදිහට නියර සහ ඒවා සුද්ධ පාවිච්චි කරන්න ගියාම ඒකෙන් වෙන්නේ අස්වැන්න අඩු වෙනවා, ගොවියගේ වියදම සහ ශ්‍රමය වැඩි වෙනවා, අස්වැන්න අඩු වෙනවා. ඒක එකක්. අනික තමයි අහස්දියෙන් කරන කුඹුරු වල අර උජ්ජල පාලනය ක්‍රමවත් ලියද්ද පුරා විසිරෙන විදිහට ආකාරයට කරන්න බෑ. මොකද පහත් වෙන පිරනවා උඩට එන්න කලින් මේ පැත්තේ නීරයට පිටින් වතුර ඊළඟ ලියද්දට ගලා යනවා. ඉතින් ඒක නිසා වඩාත්ම සුසු ක්‍රමය තමයි ක්‍රමවත්ව බිම් තකසීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේ පැත්ත පේනවා. මේ දැන් මේ කුඹුර ගත්තොත් එහෙම මේ පැත්ත මේ ගොඩ පැත්ත. ඔව්. එතකොට මේ පැත්ත ගත්තොත් එහෙනම් පහතයි. ඒ එතන අපිට පේනවා මේ මඩ ගතිය. ඔව්. එතකොට මේ දැන් ඔබතුමා කියන්නේ මේ මඩ පැත්ත වගේ මේ ගොඩ පැත්තත් අපිට මේක මඩ පැත්තට හදන්න පුළුවන්. නියරවල් දැම්මොත් එහෙනම් කොහොමද කරන්න ඕනේ? දැන් මේ පැත්ත උසයිනේ. ඔව්. ඒක දැන් නියරවල් දානකොට මේ උස පැත්ත කපලා අරගෙන නියරවල් වලට අරගෙන ඒක පහත් බිමට ඒක උස පැත්ත හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ මඩ පැත්ත වගේම ගොඩ පැත්තත් හදන්න පුළුවන්. ලෙවල් එකටම මේ ගොඩ පැත්ත ලෙවල් එකටම ගන්න පුළුවන්. ආ මේකට කියන්නේ අපිට ඩෝසරයක් වගේ දාගන්න. ඔව් ඩෝසරයක් අනිවාර්යෙන්ම ඕනා. සාමාන්‍ය කෙනෙකුට අමාරුයි කරගන්න. මේ අමාරුයි කියන්නේ ඉතින් ඩෝසර කුලි කෙවන්න ඕනයි ඉතින්. සාමාන්‍යයෙන් මේ මේ වෙලියාය කරොත් මේ කුඹරට සාමාන්‍යයෙන් මේ ගාස්තු කීයක්ද වෙනවද? මේකට රුපියල් 30-40,000ක් වියදම් කරනකොට මේක කරගන්න පුළුවන් මේ කුඹර. කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැත්තේ දැනට තියෙන අපහසුතාවය නේද? අපහසුතාවය නේ ඉතින් මිනිස්සුන්ට සල්ලි නෑ ඇතේ. මේවා කරගන්න ඕනකම මිනිස්සුන්ට තියෙනවා ඉතින්. අපා සල්ලි නැතිකම තමයි මිනිස්සුන්ට පළවෙනි කාරණේ. කුලී වැඩ කරාම රුපියල් 1000ක් 1200ක් හම්බෙන්නේ. ඒක ඉතින් ගෙදරට තුන පහට ගියාම යම එම්නියක් කුඹර හදන්නේ කොහොමද? බරද ජීවත් වෙලේ අමාරුතාවය තමයි තියෙන්නේ ඉතින්. ඔය දුන්නොත් ඉතින් ඒ මිනිස්සයා කරගනී මේක ඩෝසරයක් දාලා මේ තෙල් ටික හරි ගහන්න කියලා රජෙන් එහෙම පාසුකමක් අදවුවොත් ඒ මිනිස්සයා ඒක නියමටම කරගන්නවා. ඇවිල්ලා දැන් රැස්සින් ඡන්දේ ගන්න හැමතැනම රැස්සින් තිය තියා යනවා ඉතින්. ඕවා දැනුවත් කරන්න බැරිද මිනිස්සුන්ට? අපි ඩෝසරයක් දෙනවා, ඔය කට්ටිය තෙල් ටික ගහගන්න. ඔය කට්ටියගේ වැඩේ කරගන්න. පැය එක්කුට පැය 10ක් 12ක් අපි දෙනවා. කියලා එහෙම සැලසුමක් ආව නම් ඉතින් ගොවියට ඉතින් හොඳ සහනයක් ඒක. ඉතින් එහෙම කරන්න කවුරුවත් මැදිහත් වෙන්නේ නැහැ ඉතින්. එතකොට මේ ඔබතුමාට මේ එහෙම මේ අද්දකින් තියනවද මෙහෙම තිබ්බ කුඹුරක් ඒ විදිහට මේ ඩෝසර් කරලා එක ලෙවල් එකට අරන් හදපු මොකක් හරි සාක්ෂි මොන හරි ඔබතුමා ගන්නවද? මේ සාක්ෂි කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා බලන්න මේ පොතුවිල් පැත්තට ගිහිල්ලා බලන්නකො කොච්චර මේ මුස්ලිම් කට්ටිය දැන් අපේ සිංහල මිනිස්සු අල්ලගෙන හිටපු ඉඩම් ඒවා සම්පූර්ණ මතහැරලා හාපිට්ටනි කියලා ඒවා අතහැරලා දාලා දැන් මේ මිනිස්සු අර ලොකු බන්ට් වගේ නියරවල් දාලා යසට ගොයන් කපන්නේ. ඒක ලියද්දෙන් බකට් දෙක තුනක් මේ මැෂින් එකෙන් ගොයන් කපනකොට බානවා. ඒක ලියද්දේ ඒ තරම් හොඳ තත්ත්වෙට ඒක මිනිස්සු ඒ නියරවල් දාලා බන්ට් වගේ දාගෙන හදාගෙන මේ අස්සන්න ගන්නවා ඒ කට්ටිය. ඔබතුමා කියන්නේ ඒ වෙල්ලේ ආයුත් මේ විදිහටම තිබ්බේවා. ඔව් මේ විදිහටම තිබිච්ච මේ පිට්ටනිය ඒවා. ඒ මිනිස්සු නියරවල් දාලා මේ ලොකු නියරවල් දාලා මේ ලීදි ටැංකි වගේ හදාගෙන වැහි වතුර ටික ඒක ඇතුලේ පිරිච්ච ගමන් ආයේ ඒක යන්න දෙයක් නැහැ නේ ඒකේ. ආ දැන් ඔබතුමා කියන්නේ දැන් මේක දැන් ඇතිමලේ ප්‍රදේශය ගත්තොත් වැඩිපුරම නියම් කාලයක් තියෙනවා. එතකොට මේ සාමාන්‍ය මේවා මේ වෙල්ලේ ආය ගත්තොත් එහෙම වැහි ජලයෙන් තමයි මේ අස්සද්දන්නේ. ඇහෙන්න තියෙනවා ඉතින් වැහි ජලයෙන් වැඩ කරන පිට්ටනිය ඉතින් අයින්සෙක මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. උඩෝ පිට්ටනිය කැල්ලක් හරි ගහලා වී කවර හතරක් පහක් තමයි ගා වී කවරයක් ගැවුවොත් වී කවර 4යි 5යි එහෙම තමයි පැහැනේ. මිනිස්සු ඒක හරි කරනවා ඉතින් එහෙම හරි ගන්න කියලා ජීවත් වෙන්නේ. ආ නැත්තම් ඊට වඩා මේ ආදායමක් ගන්න පුළුවන් අර වගේ සැලසුමක් තියෙනවනะ. ඔව් දැන් අපි මේ වෙල්ලායෙන් අපි වී කවර 30ක් ගන්නවා නම් ඔබතුමා කියන විදිහට අපි මේක අස්සද්ද මේක කරොත් එමේ වී කවර මේ 50ක් ගන්න පුළුවන්. 50ක් ගන්න පුළුවන්. 50ක් 60ක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව්. ඒ තත්ත්වෙදී මේක හදාගන්න මේකට මූලික වියදමක් දරන්න ඕන ඉතින්. එහෙම දරන්න මිනිස්සු අතරේ සත්‍යම සල්ලියක් එහෙම ගැවසෙන්නේ නැහැ ඉතින්. හරි අමාරුයි මිනිස්සු බිත්තර වී බෑකට් එක ගන්නේ. රුපියල් 10 ගානක් දීලා. ඉතින් එහෙම කරනකොට මේවා කරගන්න සත්‍යයක් නැහැ මිනිස්සුන්ට. එහෙම ඉතින් රජෙන් මොකක් හරි මේකට විසඳුමක් දෙනව නම් ඉතින් ගොවියොන්ට ඊට වැඩිය දෙයක් නැහැ නේ ඉතින් නේද? ඉන්නත් මේ තමයි ඔබතුමාලට පේනවා ඇති. මම මේ ගොඩ ඉරමට වතුර ගන්න. අර එන පොඩි වතුර පාරවත් මං අපතේ යන්න නොදී අතෙන් කපලා කරෙන් පස් ටික ඇදලා පුරවලා මේ පොකුණ වගේ හදාගෙන ඉන්නේ. මේවා ඉතින් අපිට වැඩ දියුණු කරලා දෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි ඉතින්.
මේකත් මගේ මාන්සිය මම අතෙන් තමයි කූඩෙන් පස්ස ඇදලා මේ බන්ට් එක දාලා මේ වතුර ටික රඳාගෙන තියෙන්නේ. දැන් තාම හරියට ලොකු ඇහි ආවෙත් නැහැ. මේ වර්ෂාවට දෙකට එන වතුර ටිකත් මම රඳාවලා තියාගෙන ඉන්නේ. මොකද හදිසියරි පෑයිල්ලක් આવොත් මම මේක මෝටරයක් හරියට දාලා වගේ කුඹුරට මම වතුර ටික ගා ගන්නවා. ඉතින් මේවා ටිකක් අපිට වැඩ දියුණු කරලා දෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ඉතින් මේවා ඉතින් මේ මහන්සියෙන් තමයි කරන්නේ. ඉතින් අතෙන් පස් ටික කපලා දාලා පුරවලා හදාගෙන තමයි තියෙන්නේ මේ පොකුණු. ඉතින් මේක සාමාන්‍ය ඉතින් පැය 4-5ක් හරි මැෂින් එකක් දාලා තව ටිකක් ලොකු කරලා දුන්නා. සාමාන්‍ය අපිට යල මහ දෙක කන්න දෙකම වැඩ කරන්න පුළුවන් ගොඩ ඉඩම වුණත්. මොකද මේකේ ඒ තරම් වතුරක් ඉතින් හිටිනවා දැනට අපට යනවා. මොකද මට බෑ ඉතින් අර පැත්ත පුරු කපලා පුරවා ගන්න තාම. ඉතින් ඒවා ටිකක් කරලා දෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ඉතින් අපි මේවා තමයි අපි කියන්නේ. ඉතින් අපිට වෙනවා නම් මේ වගේ දේවල්. ඉතින් දැනට ඉතින් අවුරුදු එකහමාරක් විතර පස් කපලා 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 දාලා තමයි මේ මට්ටමට මේ බන්ට් එක මම හදාගෙන ඉන්නේ. ඔබතුමා පෞසපාකාරයට මේ කුඹර අපිට හදාගන්න පුළුවන් නම් මේ මේ වැව නැත වුණත් මේ අස්වැන්නක් ගන්න පුළුවන්. ඔව් මේ වැව මේක නැති වුණත් අර කිව්ව ක්‍රමයට මේක ලෙවල් කරලා නීර කැලිටි හදලා දුන්නොත් ආහත්දීන් අස්වැන්න ගන්න පුළුවන්. ඔබතුමාගේ ඔය අදහස අනිත් ගොයින්ටත් තියෙනවද? අනේ මාත්‍යෙ ඉතින් ගොඩක් දෙනෙක් ළඟ තියෙනවා මේක. ඒ වුණාට ඉතින් හැමෝම උත්සාහ කරන්නේ නැහැ ඉතින් මේවට. අර ඉතින් ඔය ආස්තියට මේ දැන් අර පේනවනේ ඔබතුමාලාට ඔය ආස්තිය බලාගෙන ගහලා ඉතින් එක්කෝ මැරිලා යනවා නැත්නම් ඉතින් හරියට ආදායමක් නැහැ ඉතින් ඕවා. ඒකයි දැන් ඉතින් මම මේ පොඩ්ඩ වුණත් මේ අනිත් ගොවි මහත්තුරු දන්නේ මම අවුරුද්දම ජීවත් වෙන්න මේ ටික ගන්නවා මම. ඔව් දැන් අපිට පේනවා මේ ඇවිල්ලා මේ ගොඩ කෑල්ලක් නේද? මේක ගොඩ කෑල්ලක්. ඔව් දැන් මේක මේ දැන් මේ කුඹුර මේ වතුර රැඳෙන ක්‍රමයක් නෑ අතරමනේ. මේකට නම් ඉතින් කොහොමවත් ක්‍රමයක් නෑ. මොකද නියර කෑලි ටිකක්වත් දාලා නෑ. ඕක ඉතින් ඔය ක්‍රමයට ගහලා තියෙනවා. ඉතින් ඕක සතියක් පැවිල්ලා આવොත් මේක ඉවරයි. දැන් අර මේ තනින් තන මොකද මේ එහෙනම් ඉතින් අර ගොඩම නිසා තමයි. මොකද ඒ තැන් වල ඉතින් සැලවෙන්න තරම්වත් තෙතමනයක් තිබිලා නෑ. මේක ගහනකොට අර දූවිල්ලට ගහලා තියෙන්නේ. ඉතින් ඒ ටික සත්තු අහුලාගෙන කනවා. එහෙම එහෙම වෙලා තමයි ඔය ඉතින් ඔය වගේ තමයි ගොවි තැන් වලට වෙන්නේ ඉතින් අපිට. දැන් ඔබතුමා පවසන විදිහට මේ අපිට පේන මේ වෙල්ලායත් ඔය විදිහට හොඳ මේ වෙල්ලා අස්වාර වගේ හදන්න පුළුවන්. නියර ටිකක් දාලා හොඳට අස්සද්දා ගන්න පුළුවන්. හොඳට මේ වී හැදෙන පොළොව මේක. අරහි ඉඳලා ගත්තම තනි වෙල්ලාය තමයි මේ තියෙන්නේ ඔක්කොම. ඉතින් මිනිසුන්ද කරන්න කියන්න දෙයක් නැහැ. අනේ ඉතින් ඔය ටැට්‍රියක් දාලා වී ටිකක් ගා ගන්නවා. මේවා ඉතින් අර කොහොම හරි පැවුනොත් ඉතින් ජීවත් වෙනවා. නැත්නම් ඉතින් මැරලා ගියාම නිකන් ඉන්නවා ඊළඟට කඩෙන් කාලා. ඒක තමයි ඉතින් මෙතන තියෙන්නේ. දැන් මේ ගහලා තිනවා මේවා ඉතින් හරියට හදාගන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳට වී පැහෙන පොළොව දෙන්නේ. මේ ටික ගොඩට ගහලා තියෙනවා ඉතින්. මේවා හොඳ මේ අපි මෙතන ගත්තොත් එහෙම මේ මෙතන ඇත්තෙම නෑ මේ හරි නේද? ඔව් දැන් අර ගත්තොත් ඒක නෑ. දැන් අපිට පේනවා මේක මේ ඒක ලෙවල් එකක් නෑ. මේ නිකන් උඩ ඉඳන් පල්ලෙහැට ඔව් බෑවුම් පොළව අර බෑවුම් පොළවක් තියෙන්නේ නේ පල්ලෙහා. ඉතින් මේවා මැෂින් එකක් දාලා එහෙන් එහාට තල්ලු කරලා අර පැත්තෙන් ලොකු නීරයක් දාලා ඉතුකට අර වතුර ටික ඒ පැත්තෙන් රැඳෙනවා කඩාගෙන මෙහෙ යන්නේ. ඊට පස්සේ ඉතින් මේක මීට වැඩිය හොඳ සරුවට හදන්න පුළුවන්. මේ පැත්තෙන් උත් නීරයක් දාලා ගත්තම මේ කුඹුර මේ පොඩි කෑල්ලක් වුණත් ඉතින් ආදායම ගන්න හැකි හොඳට. හොඳ තත්ත්වෙම ගන්න පුළුවන් මේවා ඉතින් හදලා දෙනවා නම්. මේවට කොහෙන්වත් ඉතින් නෑ කවුරුවත් බලන්නේ සොයන්නවත් කෙනෙක් නෑනේ අපට. මැතිවරණ කාලේට ඡන්දෙ ඉල්ලගෙන නම් එනවා මහත්තුරු. ඇවිල්ලා කියනවා අපි එහෙම දෙනවා මෙහෙම දෙනවා කියලා. අවසානට ඉතින් ඡන්දේ අරන් ගියාට පස්සේ ඊළඟට මිනිස්සුව මතක් වෙන්නෙම නෑ. ආයි ඊළඟ ජනාධිපතිවරණේ හරි පාර්ලිමේන්තු මැතිවරණයක් හරි මොකක් හරි එනකොට තමයි ඔන්න ඊළඟට අපිව මතක් වෙනවා. ඉතින් අපි එතකම් මේ ඉතින් අපිත් බලා ඉන්නානේ එයා හරි අපට කරයි එයාලගෙන් හරි උදව්වක් ලැබෙයි කියලා. කාගෙන්වත් ඉතින් මෙච්චර කාලයකට උදව්වක් ලැබිලා නැහැ. අපි කියන්නේ ඉතින් මේ හරි ගත්තොත් 95%ක් විතර ඔක්කොම ගොවි මහත්තුරු ඉන්නේ. සේරම ඒකට මේ විදිහටම මේ කුඹුරුත් එකටට තියෙනවා. මේ විදිහටම කුඹුරුත් තියෙනවා. දැන් ඔබතුමාලාට බැලු බැලමට පේනවා අර හැම පැත්තම තියෙන කුඹුරු. මේවා ඉතින් අපිට වැඩ කරගන්න හරියට මොන ක්‍රමයකින් හරි හදලා දුන්නා නම් ඉතින්
අපිටත් එච්චර අමාරු නෑ ජීවත් වෙන්න. ඔබතුමාගේ අත්දැකීම අනුව මේ මේ ප්‍රදේශයේ වැඩිපුරම ගොඩ ඉඩම්ද තියෙන මඩ ඉඩම්ද? දෙක එක හා සමාන තියෙනවා. නමුත් මේ හරිය ගත්තොත් නම් තියෙන්නේ සම්පූර්ණ මේ මඩ ඉඩම්. මේවා ගොඩ ඉඩම් අඩුයි. ඒ මඩ ඉඩම් වල ඔබතුමා කියන විදිහට අර ප්‍රශ්නේ තියෙනවද? ඒ කියන්නේ හැමෝටම තියෙනවා ඒ මඩ ඉඩම් වලත් මේ අලුතෙන් අස්සක් ගන්න ඕනි. අලුතෙන් අස්සක් ගන්න. ඒ කියන්නේ ඒත් වතුර රැඳෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. වතුර රැඳෙන්නෙම නැති ප්‍රශ්නේ තමයි හැමෝටම තියෙන්නේ. ඒ කියන්නේ මඩ වෙලත් මඩ ඉඩම් කියන්නේ මේවා තනි කර අපේ ඒ කාලේ ගත්තොත් නම් ওই වෙල්ලක්ස කියනකොට වැව් ලක්ෂයක් යටතේ තිබිච්ච කුඹුරු යායවල් මේ ගත්තාම මේවා හොඳ සරුසාර කුඹුරු. දැන් මේ වගේ කොහෙන්වත් බන්ට් එකක් නැහැ, කොහෙන්වත් ඉතින් පොලව ආදාපු තැනක් නැහැ. ඕම එක පැත්තකට ඕදාගෙන යනවා, අනිත් පැත්තෙන් ඉතින් වැඩ කරනවා. දැනට ගොඩ ඉඩම් බවට පත් වෙලා තියෙන්නේ මේ හොඳ සරුසාර කුඹුරු යායවල්. දැන් අපිට පේනවා මේ ගිනිහිරස්ස තියෙන ඉඩම. මේ මේක අතරදාලා තියෙන්නේ මොකද? මේ මේ කාගේද? ඔබතුමාගේද? මට නම් නෑ. ඒ එහා පැත්තේ ඉඳ මේ කෙනාක. ඔව්. ඒතර ඒක අතර දාන්න හේතුව මොකද්ද? එයාලා ඉතින් අනේ මේ ඉතින් වැඩ කරන්න. දැන් මේ අපිට බැරිද මේ ඔතන සරුසාර කුඹුරක් හදන්න බැරිද ඔබතුමා? පුළුවන්. මේක ඒ වගේ හදන්න පුළුවන් කුඹුරක් තමයි ඔය කැලේට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ අතීතයේ එහෙම කුඹුරක්ද? ඔව්, අතීතයේ කියන්නේ ඒ කාලේ තිබිච්ච කුඹුරු යායවල්. දැන් මේ ගොඩ වෙලා තියෙන්නේ. දැන් ගොඩ වෙලා තියෙනවා. ඉතින් මේවා වගා කරන්න නෑ නේ? ඔව්, කරගන්න බෑ. කරාට සාර්ථකයක් නැති නිසා ඉතින් අතර දාලා මිනිස්සු ඉතින් ඉන්නවා. ඉතින් ඒකයි දැන් ඔය ගත්තම අර ඔක්කොම තනි කර හොඳ සරුසාර කුඹුරු යායවල්. එතකොට ඒ ඒ ඉඩමේ අයිතිකය ඒක අතර දාන්න හේතුව මේ ලැබෙන ආදායම ප්‍රමාණවත් හින්දද? ප්‍රමාණවත් නෑ. ඉතින් මේ වගේ දැන් අපි ගියමු ගොඩට ගැහුවට පස්සේ සතියක් පෑයිල්ලාවත් මැරිලා යනවා. ඉතින් එහෙම එහෙම වෙලා මේක ඒ ගොවි මාත්තුරුන්ට එපා වෙලා තියෙනවා. ඉතින් අර අපි ඉතින් කොහොම හරි කරනවා. මොකද මැරි ටිකක් හරි ජීවත් වෙන්නත් තියෙන එකයි. මොකද අපට කොහෙවත් ආධාරයක් නැහැ. වෙන කරන්න දෙයක්වත් නැහැ. වෙන විකල්පත් නැහැ අපට. අපි ඉතින් මැරෙන්න හරි අපි කරනවා ඉතින් මේ වගේ. ඉතින් මේවා ඔය ආස්තියෙන් හරි අපට අර ඉරණම කොහොම හරි අපේ ඉරණම අපට ලැබෙනවා. ඉතින් ඒ නිසා බොහොම අමාරුවෙන් ඉතින් ජීවත් වෙනවා. ඒ ටිකත් කරගන්න බැරි කට්ටිය තමයි ඔය අතෑරලා තියෙන්නේ. ඉතින් කන්නත් දෙකක් මියකට අහුවෙලා වේලිච්ච ගම ආයි කරන්නේ. මොකද ඉතින් පාඩුයි. මොකද ඕවා කරන්නේ ට්‍රැක්ටර් තියෙන කට්ටියට ණය වෙලා කඩෙන් බෙහෙත් පොහොර ණයට අරගෙන එහෙම කරාට පස්සේ ඊළඟට කුලී වැඩ කරලා තමයි ඒ ණයවල් ගෙවන්නේ. ඉතින් එහෙම අවුරුද්දක් දෙකක් වැරදුනාට පස්සේ මිනිස්සු වැඩ නොකරම අතාරිනවා. දැන් ඔය කැලේට ගිහිල්ලා තින්නේ ඒ විනි කුඹුරු තමයි ඔය. මේවා ඉතින් හදලා දෙනවා නම් ඉතින් ගොඩක් දුරට ප්‍රශ්නයක් නැහැ ජීවත් වෙන්න ගොවි මහත්තුරුන්ට. ඒ වගේ හදන්න පුළුවන්. කාගේ හරි ආධාර උපකාර තියෙනවා නම් මේවා හොඳ ලස්සනට හදන්න පුළුවන්. ආදායම් ලබා ගන්නත් පුළුවන්. මේවා ඉතින් කොහෙන්වත් හැදෙන්නේ නැහැ මහත්තයෝ. ඒකයි ඉතින් අපි ඔය කියන්නේ. අපි දකින්නෙත් ඒක. අපි කියන්නේ රටේ කවුරු නායකයා වුණත් හුඟක්ම දුප්පත් ජනතාව ඉන්නේ මේ මොණරාගල දිස්ත්‍රික්කේ. වැඩියම ගත්තොත් ඒකට මූලික හේතුව තමයි වාරි මාර්ග ක්‍රම එකක්වත් නැහැ මේ පැත්තේ. තියෙනවා මහා පරිමාණයේ වැව් තියෙනවා, සාමාන්‍ය වැව් අමුණු තියෙනවා. මේවා කොයි පැත්තකින්වත් කෙරෙන්නේ නැහැ. අරව පොඩ්ඩක් සංවර්ධනය කරලා රජයේ මැෂින් හරි දාලා හදලා දුන්නොත් ගොවි මාත්තුරු ගොඩක් දියුණුයි මීට වැඩි. දැන් ඉතින් ගොවි මාත්තුරුන්ට එපා වෙලා අර ඔබතුමාට පේනවා ඇති අර යායක් ගත්තම තන්නි කර වෙල යායක් කර තියෙන්නේ එහා පැත්ත. අපිට අර පේන ඈතට යනකම් ওই තේන්නේ සම්පූර්ණ වෙල යායක්. දැන් ගොඩ වෙලා නේද? ඒවා ගොඩ වෙලා දැන් ඉතින්. මොකද හැම පැත්තෙම ගොඩ වෙලා ඒත් මේවා වෙලා මිනිස්සු වැඩ කරන්නේත් නැහැ එපා වෙලා. ඉතින් අපි අර පොඩ පොඩ මහන්සි වෙලා මේ වගේ පොකුණු හරි හදාගෙන මේ වතුර ටිකෙන් පස්ස ගන්න පුළුවන් කියන අදහසට තමයි අපි ඔය කරන්නේ. බැරිම වෙනකොට පෑවිල්ලක් આવොත් මෝටරයක් හරි දාලා වතුර. මම දැන් ගිය අවුරුද්දේ කන්නේත් මෝටරයක් දාලා වතුර ගහලා තමයි යන්තම් පස්සාගත්තේ. ඉතින් මේවා වැඩ දියුණු කරලා දෙනවා නම් ඉතින් හොඳයි. අපට අඩුතරමේ කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ මොන රජයකින්වත්. අපි මේ මේ නියර කැල්ල දාන්න දැන් පැයකමාරක් විතර ගියා මේ ටික කපලා බඳින්න මට. ඒ වගේ ඉතින් නියරවල් කැලි 30-40ක් බඳිනවා කියන්නේ මිනිස්සු දවස් 7-8ක් යනවා තනියෙන් බැන්දොත් ඉතින්. නියරවල් යන් කුඹුරක් කුඹුරු කැල්ලක් ගත්තම ඒකේ තියෙනවා නියරවල් කැලි 30-40ක්.
මේ නීර මෙච්චර විශාලට බඳින්න හේතුව මොකද? මේ වතුර ටික රඳා ගන්න නේ ඉතින් නැත්තම් ඉතින් පොඩි නීර කැල්ලක් දාලා කටුස්සු කොන්ද වගේ මොන වතුර ටික සේනම් ඉතින් බහැලා අර පල්ලා ආර්ථ යනවනේ. ඊට පස්සේ ලියද්ද වතුර නැහැ. ඊට පස්සේ පිට්ටනිය මැරනවා. ඕ. මේක දැන් අර වැහි වතුර ටික හරි මේක දැන් මට පේනවා දැන් මෙතන මේ පහල මේ හොඳට වතුර තියෙන තැන මඩ වෙන තැන. ඒත් මේකේ වතුර රැඳිලා නැහැ නේද? නෑ රැඳෙන්නේ නැහැ. ඉතින් නීරවල් නැහැ නේ. ඉතින් බහැලා යනවා එහෙට මෙහෙට වතුර පාරේ. මේක බහින්නේ කොහෙද මේ වතුර? මේ පල්ලා ආර්ථ තමයි යන්නේ. මේ පැත්තට. ඔව්. මේ මෙතන නීරකුත් නැහැ නේද? මෙතන නීරකුත් නැහැ. ඔකේ අර වැව වගේ ඔතන වල වගේ වතුර ඩිංගක් පිරෙනවා ඔතන. ඔය මට්ටම තමයි පිරෙන්නේ. ඌට වැඩි පිරෙන්නේ නැහැ. ඔතන කපලක් තියෙනවා. ඒක යනවා පල්ලාට වතුර ටික. මෙහෙම කරන්න පුළුවන් නම් ඉතින් මේ වෙල්ලස් එහෙම ආයේ නැවත ආපහු හදන්න පුළුවන්. එහෙම කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා. ඔබතුමා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඇතිමලේ ජනපදයේ ගත්තොත් තියෙන වෙල්ලෑය ටික ඒ විදිහට සකස් කරොත් මේ රටට ලොකු අස්වැන්නක් ලබා දෙන්න පුළුවන්. අස්වැන්නක් කියන්නේ මේ ඇතයා රටින් අරන් මෙන් හල් ගෙන්න ඕනේ නැහැ. මේවා හරියටම අස්වැන්නක් ගත්තොත් මේ ලංකාවේ ලං පිට රට පටවන්නේ නැහැ කි. මේවා හරියට හදලා කියලා ගත්තොත් එහෙම. ලංකාවේ හල් පිට රටකට පටවන්නේ නැහැ කි. ඒ ආදායම මෙහෙට නැහැ. මේක වෙල්ලක්සේ මේක වෙල්ලක්සේ අතිපිච්ච දැන් එක වෙලක් වන්නේ නැහැ නේ හරියට. ලක්සේ තමයි. ඔබේ YouTube ඌව TV channel එක subscribe කරන්න.